මොරගහකන්දහා කළුගඟ ජලාශ ව්‍යාපෘති යටතේ උතුරුමැද පළාතේ මහඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ යටතේ සංවර්ධනය කෙරෙන ගම්මානවලට වනාලි තර්ජන එල්ලවීම වැළැක්වීම සඳහා වන විදුලි වැට ඉදිකිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. උතුරුමැද පළාත් මහඇල ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හුරුළුවැව, මානංකට්ටිය, ඒරුවැව, නුවරවැව, මහකනදරාව යන ජලාශ පෝෂණය කෙරේ. ඒ අනුව ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගම්මානවල වගා කටයුතු ප්‍රවර්ධනය වන අතර ඒවා සුරක්ෂිත කිරීමත් ගම්මාන සුරක්ෂිත කිරීමත් අරමුණු කරගෙන මෙම විදුලි වැට ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. උතුරුමැද පළාත් මහඇල ව්‍යාපෘතියේ පළමු අදියරෙන් සංවර්ධන ප්‍රතිලාභ ලැබෙන පළුගස්වැව, කැකිරාව, තිරප්පනේ, මිහින්තලය, රැඹෑවහ, ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි ගම්මාන 50කට විදුලි වැට ඉදිකිරීම මෙම විදුලි වැට ව්‍යාපෘතියේ අරමුණයි. එය අදියර දෙකක් යටතේ සිදු කිරීමට යෝජනා වී ඇතැයි විදුලි වැට ඉදිකිරීම් කමිටුවේ සභාපති අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් විජේ වනසිංහ මහතා කියා සිටි. වනජීවී කළමනාකරණ සැලැස්ම හා අලිමිනිස් ගැටුම අවම කිරීමේ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ ප්‍රාදේශීය සමාලෝචන කමිටු ඔස්සේ සාකච්ඡා කරමින් මෙම විදුලි වැට ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කිරීම මේ වන විට සිදුවෙමින් පවතී. මෙම විදුලි වැට ග්‍රාමීය ආරක්ෂණ විදුලි වැටක් වශයෙන් නිදි කිරීම අපේක්ෂාවයි. මින් පෙර බොහෝ විදුලි වැට ඉදිකර ඇත්තේ වනාන්තර ආශ්‍රිත රේඛීය විදුලි වැටක් වශයෙන් වන අතර මෙම නව විදුලි වැට ඉදිකිරීමට යෝජනා වී ඇත්තේ අදාළ ගම්මානයේ වටවන විදුලි වැටක් ලෙසයි. රේඛීය විදුලි වැටෙන් පරිබාහිර වූ මෙම ගම්මාන වටා විදුලි වැට ඉදිකිරීම වර්තමානයේ සාර්ථකත්වයක් ගෙන ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව එවන් විදුලි වැට දැනට ඉදිකර ඇති ගම්මාන කිහිපයක් පරීක්ෂා කිරීමද පසුගියදා සිදු කළේ විදුලි වැට ඉදිකිරීම් කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඒරුවැව ගම්මානයේ වටා ඉදිකර ක්‍රියාත්මක කරන විදුලි වැට මෙහිදී විශේෂ පරීක්ෂාවකට ලක්විය. ඒරුවැව සංරක්ෂණ හා පර්යේෂණ ආයතනය මගින් එම විදුලි වැට ඉදිකර තිබේ. දැනට වසර කිහිපයකට පෙර ඉදිකිරීම අවසන් කළ මෙම විදුලි වැට හේතුවෙන් එම ප්‍රදේශයට ඇතුළු තිබූ වනාලි වදුර සම්පූර්ණ වශයෙන්ම අවසන් වූ ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසති. එහෙයින් ඔවුන්ගේ වගාබන්ද සරු වී ඇති අතර පෙරට වඩා ආදායමක්ද ලැබමින් සිටි. විවිධ අවස්ථාවන්වලදී විදුලි වැටට සිදුවන හානි හා වැට අවට පවිත්‍ර කිරීම ඇතුළු නඩත්තු කටයුතු සිදු කරන්නේ ග්‍රාමීය ජනයාගේ එකතුවෙන් සකසාගත් සමිතියක් මාර්ගයෙන්. එහිදී ඔවුන් විදුලි වැටෙහි නඩත්තුව සඳහා අරමුදලක් එකතු කිරීමද සිදු කරනු ලබයි. උතුරුමැද පළාත් මහඇල ව්‍යාපෘතියේ වනජීවී කළමනාකරණ සැලැස්ම හා වන අලි මිනිස් ගැටුම අවම කිරීමේ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ කමිටුවේ අනුදැනුම මත මෙම විදුලි වැට ඉදු කිරීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්ගෙන් ගම්මාන තෝරා ගැනීම කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව විදුලි වැට ඉදු කිරීම සඳහා වන කමිටුවේ සභාපති අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් විජේ වනසිංහ මහතා සඳහන් කරයි. ඒරුවැව හා මාරාකුළම ප්‍රදේශවල ඉදිකර ඇති ගම්මානාශ්‍රිත විදුලි වැට නිරීක්ෂණය කිරීමේ චාරිකාවට ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් රංජිත් ප්‍රියදර්ශන, තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් සජීදා බානු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.